සමාජයන් අපේක්ෂිතව ලෞකික බුද්ධ භාෂිතය නවතම සංවිධානය කරන බෞද්ධ රූපවාහිනියේ දායකත්ව ධර්මදේශනාව අපි මෙලෙස ආරම්භ කරන්නේ. සුබින් මාසේ අද ධර්මදේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනය මෙසේින් පිළිගෙන මේ ධර්ම පරිශ්‍රයට වැඩම කොට වදාළේ හබරකඩ ආර්ය නිකේතනයේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද මාවරලේ බද්දිය ස්වාමි ජන්මහන්සේ අපි දේශකයන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවට තමන්ගේ දායකත්වය දරමින් කටයුතු කරනවා අංක 74 අප්පුගේ වස්ස වස්සල ලිපිණෙහි පදිංචි එල් කොඩිතුවක්කු වහන්සේ ප්‍රමුඛ සදැති පින්වත් පිරිස. පොදු මුල් සද්ධර්ම දේශනාව ශ්‍රවණයට පිටාසුව අපි සියලු දෙනා ඉසරණ සහිත වන්දිශීලයෙන් සමාදන් වීමට සාධුනාදයක් පවත්වලා එවරත් නමස්කාරය කියමි. අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. අල්පියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. අල්පියම්පි ධම්මං සරණං ගච්ඡාමි. අල්පියම්පි සංඝං සරණං ගච්ඡාමි. අල්පියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. අල්පියම්පි ධම්මං සරණං ගච්ඡාමි. අල්පියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හිංසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්‍රමාදේන සම්පාදේශ අමන්තා චක්කවාලේසු වත්‍රාට සම්සු දේවතා සද්දම්මං මුනි රාජස්ස සම්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කාරුණික සද්ධාකාමී පින්වත්නි, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටින කොඩිතුවක්කු මාතාව තමන්ගේ පවුලේ පිරිස සමඟ දුවදරුවන්
මුණුබුරු මිනිබිරියන් වැනවරු ලේනිවරු කවුරුත් සහ සම්බන්ධ කරගෙන මේ සූදානම් දෙන්නේ ධර්මදේශනාමය උදාර කුසල කර්මයක් කරා එතුමිය මේ පින්කම කරද්දී බලාපොරොත්තු වෙනවා ඉන්දීන් කීපයක් සිද්ධ කරා තමන්ගේ ආදරණීය සාමි පුරුෂයාට සකුමානගේ මහත්මාට පින් අනුමෝදන් කරන එක මූලික අරමුණක් ඊළඟට එතුමියගේ ආදරණීය මෞපිය දෙපළ බොහෝ කාලයකට කලින් මිය පරලොව යන්න ඇති ඒ දෙපළට පින් අනුමෝදන් කරන්නත් එතුමිය අපේක්ෂාවක් තියෙනවා තුමියගේ නමින් මියගියපු දුවෙක් ඉන්නවා එස්.එම්. ගුණවති මහත්මිය එතුමියට පින් දෙන්න ලේඛක කෙනෙක් මියගොස් තිබෙනවා ශ්‍රීමති උපමාලිකා මද්දුමති ඒ මහත්මියට පින් දෙන්න රත්නපාල හෙට්ටිආරච්චි කියන බෑණනුවනුත් මිය පරලොව ගිහිල්ලා තියෙනවා ඒ මහත්මයාට පින් දෙන්නත් සහෝදරිය වන මහින්දමරවීර අමාත්‍යතුමන්ගේ මෑණියන් කරුණාවති ගජදීර මෑණියන්ට පින් දෙන්න හින්දීන් විදියට බලාපොරොත්තු ඊළඟට උපන් දිනයක් සමරනවා පුතේ අරිඳු අපමානගේ පුතණුවා එතුමන්ට ආශිර්වාද කිරීම මේ දහම් දෙකමට ආපු හැමෝටම සෙත්පතක් එතුමියත් වයෝවෘද්ධ මාතාවක් එතුමියට ආශිර්වාද සලසා ගන්න මේ පින්කම සිද්ධ කරනවා කොට කුසියාවත් ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න මරදාමි අපේ ඉස්සවත් ආයක මහත්මිය මිතන්නේ කුප්ප මහත්තයෙක් හෝ කුතෙක්නේ කුතනුවන් කෙනෙක් අපිට මේ පින්කම සඳහා ආරාධනාව සිද්ධ කරනවා අපි කාලයක් තිස්සේ මහත්මිය හඳුන්වනවා ඒ පවුල දරුවෝ අපෙන් අධ්‍යාපනය ලබලා තියෙනවා කුප්පියාවත් දහම් පාසල ඉගෙන ගත්ත දරුවෝ අප සමග බොහෝ ජාතිකාගමික කටයුතු වලට එතුමන් හොඳ මහත්මයෙක් විදියට සම්බන්ධ වෙලා තිබෙනවා ඒ නිසාවෙන් අපේ මේ ආරාධනාව ඉතාම හැමැත්තෙන් තමයි ත්‍රිමහල දෙන්නට ප්‍රකට කරලා දෙන්නට මේ අවස්ථාවට සහ සම්බන්ධ වන්නේ ධර්මානුශාසනාව සිත කරහම ලැබෙන ආනිසංසය අති විශාලයි ඒකට හේතුව තමයි මේ ධර්මානුශාසනාවක විකිටිම භෞතික ද්‍රව්‍ය නැතිවත් වීමක් සිදු වෙන නිසා. එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ අවබෝධයට අදාළ දේවල් වල සම්බන්ධයක් විතරයි මේ පැය පුරා. දැන් ප්‍රාක්ත සාමාන්‍ය දානයක් දෙද්දී ඒ දානයේදී කෙලෙස් පහළ වෙන්න කියන ඉඩකඩ දානයේ අතරතුර උනා තිබතියි. පූර්ව චේතනාව බොහොම පවිත්‍රව තියාගත්තා. මුංචන චේතනාව කියන්නේ ඒ වෙලාවේ චෛතසික වෙනස් වෙන්න තිබුණා. හැබැයි අපර චේතනාව හොඳ වෙන්න ඕන රැක්කෙන්නත් ඒ වෙනි ආමිෂ දානයකදී තියෙන අවස්ථාව වැඩි. දන් දෙන අයට හෝ දන් පිළිගන්නයි. මේ ගොල්ලෝ දෙගොල්ලගේම හිත පිරිසිදු වෙන්න ඕනේ නේ චිත්ත වස්තු පටිග්ගාහක කියලා දානේ ආනිසංස ගැන කියනකොට ධර්මයේ කියන්නේ චිත්ත සම්පත්තිය තමන්ගේ පිරිසිදු වෙන්න ඕනි දානයට පාවිච්චි කරන වස්තු සම්පත්තිය පිරිසිදු වෙන්න ඕනි දානය පිළිගන්න අයගේ මනස පටිග්ගාහක සම්පත්තිය බොහොම පිරිසිදු මනසැත්තවුම් වෙන්න ඕනි දැන් එතකොට එවැනි පවිත්‍රතා ආධ්‍යාත්මිකව තිබුණොත් තමයි ඒ දානයෙන් ලැබෙන ආනිසංස ප්‍රමාණය බරපතල වෙන්නේ ප්‍රබල වෙන්නේ අද ආනිසමය ගනුදෙනුවකදී සම්බන්ධකමකදී දානයකදී පරිත්‍යාගයකදී මේ පවිත්‍රතාව කඩන් වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි ඕනම පාර්ශ්වයක් එකෙන් කඩන් වැටෙන්න පුළුවන් දෙන අයගේ මනස අපවිත්‍ර වෙන්න ඉඩ තියනවානේ සංහාරයෙන් මාන්නයෙන් දෘෂ්ටි වලින් අපවිත්‍ර වෙන්න ඉඩ තියනවා මේ දෙන අයව ගැන යම් කිසි ආකාරයකට සංහාවක් හටගන්න උනත් ඉඩ තියනවා
වෙන වෙලාවෙම වුණත් ඉඳ තියෙනවා. දැන් ඉඳ ගන්න බහර. වෙන වෙලාවෙම වුණත් ඉඳ තියෙනවා. ඊළඟට මාන්නකාරකමක් හිතට එන්න දානයක් දෙන වෙලාව. ඊට පාඩු වැඩි නේ. කියන්නේ අපේ මෙහෙමයි කියලා එහෙම ඔළුවට එන්න පුළුවන්. ඉතින් මෙහෙමයි සම් දෙන්නේ. මේ අපි ගේනවා ආමුදුරවරු 25ක්. ආවල්ලුන්ගේ ගෙදර නම් ගෙනාවේ 5යි. එතකොට එහෙම අපිට එන්න පුළුවන් මාන්න එන්න පුළුවන් දන් දෙන අතරතුර. නේ ඊළඟට අපේ දානේතර නිකන් අර එන්නේ ආමුදුරලා නෙමෙයි 80 ලක්ෂවල් ආමුදුරලා VIP ආමුදුරුව. එහෙම කියලා මේ එන්න පුළුවන් මාන්නයක්. අසුවල් හාමුදුරුව තමයි අපේ ගෙදර බණ කියන්නේ. අපේ ගෙදර ඉතින් කොයි වෙලේටත් වැඩම් වන්නේ අසුවල් මත්තමේ හාමුදුරුවරු විතරයි. එහෙම කියලා මේ මාන්න එන්න පුළුවන්. එහෙමයි එහෙම ලෙඩ හැදෙනවානේ මිනිස්සුන්ට. ඒ වගේ රෝග හැදෙනවා, මානසික රෝග. මාන්න එතකොට දෘෂ්ටි තෙන්න පුළුවන් ගන්න දෙන අපර නිකන් හරි දානේ යන වියදන් ඕවා මේවා ඔක්කොම සදීගෙන සදීගෙන එකින් එක එනකොට හිතෙන්නත් පුළුවන් බුදුහම්මේ මොන දෙයකටද මෙච්චර වියදන් කරන්නේ, මේ දෙන ඒවයින් පිනක් වෙයිද නැද්ද? ඔය කිව්වට පින් ගන්න මිය කියවුන් එනවද නැද්ද? හාමුදුරලා නම් කියනවා තමයි. හැබැයි මැරුණම මිනිස්සු උපදිනවා. දෘෂ්ටි එන්න පුළුවන්. වැරදි දෘෂ්ටි, වැරදි දර්ශන අපේ මනසේ පහළ වෙන්න පුළුවන්. මොකද මේ යන වියදම් කරන්න වෙන කැපවීම, මේ දරන්න වෙන මහන්සි, මේවා ඔක්කොම කල්පනා කරනකොට මොන දෙයකට මෙහෙම නැහිනවද කියලා දෘෂ්ටි හටගන්න උනත් දානයක් වෙනවා විදිහ තියෙනවා. මම කියන්නේ පැවිද්දන්ට දෙන දානයකදී උනත් කොඩා කඩේ සරිත්තන්ට දෙන දානකදී වුණාට ඒ ඉඳ තියෙනවා. ගිහියන්ට දෙන දානවල දින ඉතින් අනිවාර්යයෙන්ම ඕවා හටගන්න. ගිහියන්ට දෙන දාන ඔය වැඩි හිටි නිවාස නේද, අනාථ මඩම්, ළමා නිවාස, ඒ වගේ වට දාන දෙනකොට අපිට තියෙනවානේ සංහාවල් අනිවාර්යෙන්මනේ. අමුදුරුලට දෙනකොට නම් ටිකක් කරි නෑ, හොඳම එක දෙන්න ඕනි කියලා හිතෙනවානේ. මේ හැබැයි අනාථ නිවාසවලට අපේ මෙහි දෙනකොට උන් කොහොමත් අනාථ වෙන්නේ ඉතින් මොනව දුන්නත් මොකද තේනානේ. ඔය ඉතින් ඉස්තරම්ම ඒව දෙන්න ඕනි බෑ. එහෙම කියලා ඉතින් අර එක පොල් ගෙඩියෙන් එළවලු පහක් වුණත් හදන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මේ අරෙන් මේ අනාථ වෙලා ආපු එවුන්ට දෙන එකනේ කොහොමත් දුන්නත් ප්‍රශ්නයක් නෑ කියලා. එහෙම අර තමන් දෙන දේ ගැන ලෝභ එන්න පුළුවන්. මම මේ කියන්නේ ඉරවම වෙනවා කියලා නෙමෙයි, වෙන්න පුළුවන් මේ. එතකොට ඒ වෙලාවේදී යාගේ තණ්හාවක් දාන්නේ වෙලාවේ තියෙන්න පුළුවන්. බෙදාගෙන යද්දී වුණත් නේ, බෙදාගෙන යද්දී වුණත් මේ ඔච්චර බෙදන්න ඕනේ නැහැ. ටික ටික බෙදුනම් මැදයි කීප වර්ගයක්ම තියෙනවානේ. හා බෙදද්දී වුණත් එන්න පුළුවන් තණ්හාවල්. මොකද ඔහොම දෙන්න කියොත් එහෙම දැන් මේ ආපු අයට කන්න තියන්නේ කොහොමද? එතකොට එහෙම ඒ ගිහියන්ට දෙන එකකදී එහෙම අමුදුරුලට දෙනකොට නම් මං හිතන්නේ එතරම් අවුල්ලේව හිතේ කියලා නේ. හැබැයි ගිහියන්ට දෙනකොට නම් ටිකක් එහෙම සංහාවල් දෙන දේවල් ගැන හිතෙන්න තියෙන ඉඩකඩ වැඩි ගොඩාක් වැඩි. ගිහියෝ ගිහියන්ට දාන්න නෙමෙයි නිකන් ඔය පරිත්‍යාගයක් කරන්න කියත් නේ. මඟුල් ගෙදරකට එහෙම යන්න ටැග්ක් ගන්න ගියත් ඔය ඇත්ත මොන තරම් හිතනවද මෙච්චර එකක් දෙන්න ඕනි නේද? ඕකෝයි 2500ක 1000ක එකක් දුන්නම් මදිද? ඔච්චර නම් ඒක අඩු කරන්න කැමි හිතනවද? ඉතින් ඒක තමයි ගිහියන්ට ගිහියන්ටම ගිහියො දෙන එක ලේසි නෑ. අපිට හැමතිස්සම ඒ දෙන්න යන දේ ගැන අන්තිම මොහොතේ පවා ආසාවල් එනවා. අන්තිම මොහොතේ
අන්තිම මොහොතේ තේන මෙච්චර දෙන්න ඕනිද කියලා දැන් සමහර මගුල් ගාලවල ගිහින් 1500 දාගෙන ගිහින් බොන්න දුන්න නැත්නම් 500ක් ආයෙ රාත් වේ දාගෙන ගියෝ කාරේ එහෙම එනවා එහෙම ඉන්නවා මන් දන්නවා මේ රටේ ඉන්නවා එන්නේ එතකොට ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දෙන්න ගිහිල්ලා අන්තිම මොහොතේ 500ක්ද බලන් සාක්ෂි දාගෙන කෑම හොඳ නැත්තම් මස් තිබුණ නැත්තම් මේ මොන මේ මගුලක්ද? මේවත් මගුල්ද බොණ්ඩක් නැත්තම් මගුල්ද කියලා 500ක් සාක්ෂි වෙනම් මම කාපුවට කොහොමද එකයි කියලා 1000 දීලා නැහැ ඉන්නවා. ඒ කියන්නේ ගිහියන්ට දේවල් දෙන එක ලේසි නෑ නේ. ලේසි නෑ. ඒකනේ දීලා කොච්චර කුල කියනවද අපි? දීලා දීලා ආය මොකක් හරි වුණොත් එහෙම එක දෙයකට හරි පොඩ්ඩක් එන්න කියන්න ඒගොල්ලෝ අතපසු වුණා අර දීපුවා මතක් කර කර නේ මතක් කර කර බලිනවනේ අතුවල් කරදරේ වෙලාවේ මෙච්චර කළා අතුවල් ප්‍රශ්නේ වෙලාවේ මෙහෙම දුන්නා ආදි වශයෙන් කියලා අපි දීපුවට ඒ ඒ නැවත නැවතත් කියන්නේ ඒකට තියෙන තණ්හාවෙන් බෑ දෙන්නේ කියන්නේ ගිහියන්ට දෙන දාන වලින් පින් සිද්ධ වෙන එක හරි දුර්ලභයි. ඊළඟට ඔය දාන දෙද්දී මාන්නෙත් වෙනෝනේ ගිහියන්ට දාන කරනකොට නේ. දෙන අයගේ හිතේ හරි විශාල මාන්නයම. ඒකනේ අපි ඔය පරිත්‍යාග ඒවා මේවා කරන්ද යනකොට අපි හැමතිස්සෙම බලනවා මේ පරිත්‍යාගේ ලබන්න ඉන්න අය අපිට වඩා ගොඩාක් පහත් අය කියලා. නේ කතාරි දුප්පත් තැනකට උදව් උපකාර කරන්න යනකොට අපේ මනසට ඕන වෙන ඒගොල්ලෝ දුප්පත්මද කියලා හොයාගන්න. ඒ මොන වෙන හතර වටෙන් දන්න දන්න කියන අයගෙන් අහනවා අපි නේ. අහනවා මේ ඇත්තටම ඒගොල්ලොන්ට ප්‍රශ්න තියෙද? මේ අනාථ නිවාසවලට දාන දෙන්න කලින් නම් අනිවාර්යයෙන්ම වටෙන් පිටෙන් හොයනවා. එතන ඉන්න අය හොරකම් කරනවා. ඒ දෙන ඒවා ඔක්කොම ගමයින්ට දෙනවද? එහෙම අපි බලනවා මේගොල්ලෝ මේ අපිට වඩා පහත් අයද කියලා. ගිහියන්ට දාන දෙන්න යනකොට අපි බලන එක තමයි අපිට වඩා පහත්. පහත් නන්නේ දෙන්නේ ගිහියන්. අපිට වඩා උසස් අයට අපි දාන දෙන්න කැමති නැහැනේ. ගිහියන් හෝ අපිට සමාන අයට දෙන්න කැමති නැහැනේ ගිහියන්ට දෙනකොට. මේ ඒක අපේ ඇතුලෙන් හොයන එකක්. නේ එළියට පෙන්නවුවේ නැතත් මනස ඇතුලේ හරි තියෙනවානේ නිකාන් හරි ඔයත්තෝ අනාථයෝ අතරට මේ දාන ටික ආහාර ටික බෙදන්න යනකොට කොහොමද ඒ අනාථ තිරසේ ඉන්න පිරිමි ළමයි හොඳට ලස්සනට ඇඳලා බොහොම සුඛෝපභෝගී පෙනුමක් ඇතුව නේද කාන්තාවෝ එහෙම මූණු හදලා මේකප් කරලා එහෙම ඉන්නවා දැක්කොත් අර දාන දෙනාට මොකද වෙන්නේ ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම හිතෙනවා අපිද අනාථ මේගොල්ලෝ කියලා. අපි ඒ අනාථ මඩේ ඉන්න අයගෙන් අනාථකම පේන්න ඕනියක්. පේනු නැත්නම් අපි පිළිගන්නේ අනාථ කියලා. යන ගරා හැදී ඇඳගෙන මේක කුණු ගාගෙන අපි විසිදුවට ඔළු නමාගෙන මෙහෙම ඉන්න ඕනේ මේ අනාථය නะ. අනාථය කොණ්ඩ කෙලින් තියන් ඉන්න බෑ. අපි පිළිගැනීමට අනාතනම් ඔළුව පාත් කරන් ඉන්නෝනේ නේ අනාතනම් ඒගොල්ලෝ වයස කීයේ වුණත් අපි යාට වඩා කොච්චර බාල වුණත් අපිට ටිකක් ඇටහක් පහත් දරු බොහොමන් දක්වලා පුළුවන් නම් වැඳලා තමයි ගන්න අපි අපේක්ෂා කරන අපේ හිත ඒව හොයනවා දෙන්න කියන්න මතක තියාගන්න ඒ ඇවිල්ලා මාන්න ඒ අන් කිසිවක් නෙමෙයි ඒ වැඩ කරන්නේ මොකද්ද මාන්නේ නේ එතකොට ඒ දෙන මිනිස්යාගේ හිත පිරිසිදු හිතින් දීපු දානයක් කියලා කියන්න පුළුවන් කිසිත් හේත් නැහැ ඒක පිරිසිදු හිතින් දීපු දානයක් නෙමෙයි ඒක මාන්නේ පිරුණු හිතකින් දෙන දානයක් දෘෂ්ටිත් නැහැ ඔය අර කිව්වා වගේම මේ දෙන ඒවය ඵලයක් තියෙයිද මේවා අපිට සතරට ප්‍රීතයිද උපකාර වෙයිද නේ එහෙම කියලා අපිට දෘෂ්ටි පහළ වෙනවා. අපි කරන ක්‍රියාව සම්බන්ධ. අපි දෙන දානෙ සම්බන්ධව අපිට වැරදි දෘෂ්ටි පහළ වෙනවා. මේවා මේ කෙරෙන්න ඕනේ. ඊට වැඩි වැඩ නැද්ද කරන්න. එහෙම කියලා දෘෂ්ටි පහළ වෙනවා. දැන් අන්න ඒ වගේ
අපිරිසිදු වූ මනෝභාවයන් මතක තියාගන්න පහළ වෙනවා සාමාන්‍ය ආමිස දානයක් විදියට දුන්නත් තවිපට දුන්න එහෙනම් ඒක නවත්තන්න බෑ ඔය පිළිගන්නන පාර්ශවයට වෙනවා පිළිගන්නා පාර්ශවයටත් ඕවම වෙනවා පිළිගන්නා පාර්ශවයත් ඉතාම පිළිසිදුකින් දෙන දෙ පාර ගන්න බෑ නේද ඒගොල්ලොත් ඒගොල්ලොන්ට හම්බ වෙන ඒවා ගැන එච්චර තෘප්තිමත් නැත්නම් හිතින් බැන බැන බාර ගන්න බැරිද පුළුවන්නේ ඒ නම් යන්න කුරුලිට කොහෙද බැ කුණු අස්තරන්න ඕනි හින්දාද කොහෙද අපිට ගෙනත් දීලා නේද බාර ගන්න පාර්ශවය බනින්ද තියෙන ඉඩකට වැඩි හිතින් බනින්ද ඉඩ තියෙන ඉඩකට වැඩි ඒ කියන්නේ ද්වේෂයෙන් දෙන දේ ගන්න තියෙන ඉඩකට වැඩි දේශයක් එහෙම ආවේ නැතත් හීනමානේ නම් පිළිගන්නා පාර්ශවයට අනිවාර්යයෙන්ම එන එක නවත්තන්න ඒක නවත්තන්න කිසිම ක්‍රමයක් නැහැ පිළිගන්නා පාර්ශවය ගිහියෙක් නම් එයාට හීනමාන වෙනවා ගන්නකොට උදාහරණයක් කිව්වොත් ගිය සඳුදා මේ පසුගිය සඳුදා මහමෝතාවා එක වයෝවෘද්ධ මාතාව ඇය දවස් දෙකක් විතර ඇවිල්ලා මගෙන් ඉල්ලා සිටියා එහෙම සඳුදාවල් දෙකක් විතර ඇය ඉල්ලා සිටියා මගෙන් ඇත් දෙකම පේන්නේ නැහැ ඒ නිසා කාසියක් ගන්න පුළුවන් නම් හඳුරන්නේ උදව් කරන්න අපිට කොහොම අසීරුකම් තිබුණත් ඒ වයෝවෘද්ධ මෞතුමිය ඇය ඇවිල්ලා මේ එහෙම මෙතුන් විතක් මේ ඉල්ලීම කරාම මා කල්පනා කළා මේ කාන්තාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕනි. ඒ අනුව ඇය බිලක් අරගෙන ආවම මම ඒ මුදල් ප්‍රමාණය ඇයට පිරිනැමුවා. හොඳයි අම්මා එහෙනම් මේකෙන් යන්ට කියලා උරුදු 70ක කිට්ටු වයසක අම්මා. අන්‍යම ආවා ගෙදරක මේ උයනවා ඒ උයන හින්දා ඇය ගෙදර ඉන්න හම්බෙලා තියෙනවා. නමුත් වෙන මුදලක් හම්බ වෙන්නේ නැති බව ඇය ප්‍රේකර. ඉතින් අහිංසක අසරණ හන්දා. නැන් ඇය මේ මුදල් ටික මම දුන්නා නම් ඒක අරගෙන අඳන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් කෙනෙක් බලන් හිටියනම් ඒක හිතයි. ඇය ඇයට දැන් ඇහැට කාසියක් දාගන්න ලැබෙන නිසා හසුතු කඳුළු වගුරනවා. ඇය ඇඬුවා එතනදි. එතකොට සාමාන්‍ය මනුස්සයෙක් බලන් ඉතිය නම් කියා මේ උපාසකම් මට හරි සන්තෝෂයි. අර දැක්කද සල්ලි ටික අරගෙන කඳුළු වගුරමින් ගියේ කියලා. ඇත්තටම ඇය ඇඬුවේ සතුටට නෑ. ඒ වාසිකාව ඒ වයෝබුද්ධ මෞතුමිය ඇඬුවේ සතුටට නෙමෙයි. එයා ඇඬුවේ යාගෙන පරිමි. යාගෙන කරහය. මොකද කර? එයා හදපු ළමයින්ගෙන් ලැබෙන්න ඕනි හක්. හාමුදුරු කෙනෙක්ගෙන් ඇවිල්ලා ඉල්ලන්න. කනට පස්සේ මත් ගැන ඒ අවුරුදු 65ක් 70ක් වෙච්ච ආච්චම්මට තමන් ගැනම තරහක්. ඇය අඳන්නේ සතුටට. ඇය අඳන්නේ ඇය ගැන තියෙන තරහ. එතකොට මම දන්නවා ඇයට ඒ පිළිගන්නන දෙයින් මට සිංසිද්ධ වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒයි ඇය ඒක පාර ගන්න වෙලාවේ අනිවාර්යෙන්ම ඇයගේ හිත තිරිසිදු හිතක් හීනමාන ද්වේෂය තමන් ගැනම තියෙන අසහනේ. ඉතින් ඇයට ඒක දුන්නක් කියලා මට සිංසිත වෙයි කියලා මම හිතන්නේ. හැබැයි අපි එහෙම දෙන්න ඕනේ නේ. ඒගොල්ලන්ට ඒ වගේ අමාරුකම් තියෙන අයට අපිට පුළුවන් විදියට ලක්ෂ ගණන් බැරි වුණා නේ අපි අපිට පුළුවන් විදියට එක රුපියල් 100කින් හරි අපි අනිත් මිනිස්සුන්ට බැරි කෙනාට උදව් කරන්න ඕන.
ඒ උදව් කරනකොට අපි බලාපොරොත්තු වෙන නරකයි මහා සංඝරත්නයට අපි දුන්නම ලැබෙන ආනිසංසය අපිට හම්බෙන. මොකද ඒ බාර ගන්න එක්කෙනා මහා සංඝරත්නය වගේ සිරිසිදු හිතකින් ඒක බාර ගනි කියලා හිතන්න අපහසුයි. අරය අර කාන්තාව ඇඬුවේ එයාගේ හිතේ අපු තරහටනේ උපසකම්ම ලඬන වෙලා සංගන්නේ සන්තෝෂෙට නෙමෙයි. ඔය ඇස්තු අඬනවා එක එක වෙලාවල ළමයින්ගේ ප්‍රශ්නවලදී නේද, පවුලේ ප්‍රශ්නවලදී, මහත්තයාගේ ප්‍රශ්නවලදී ඔක්කොගෙම අපි අඬන්නේ මේ අඬන අරෙන්ද ඒ ප්‍රශ්නේ ඇති කරපු අයට වෙන කරන්න තමන්ට වෙන දෙයක් නැති හිතන්නේ ඒක නටන්න අපිට ගහන්න පුළුවන් නම් ගිහිල්ලා අඬන්නේ අඬන්න මොකටද ගහනවන් තරහ බනින්න පුළුවන් නම් බනිනානේ සමහරුන්ට බැනලා බනින්න පුළුවන් උපරිමේ බනිනවා බැනලා මදි හදියට අඬනවානේ එව කරනානේ ඉත මිනිස්සු ඔව් බැනලා එන තරහට බැන බැන අඬනවා අඬ අඬ බනිනවා එන්න ඉන්න ඒ තරහට එහෙම කරා ඉතේ පුදුම තරහක් තියෙනකොට තමයි මිනිස්සු අඬ අඬ බනි කෑ ගහන බනිනවා ගලපෙන ගමම්ම පපුවට ගහගන්න ගමම්ම එයා බනිනවා මේක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ ඒ ඕනම තැනකදී අපි අඬන්නේ හිත පිරිසිදු. පිරිසිදු සිතින් අඬන්නේ අපි. ගැළපෙන්නේ. එතකොට ඒ වගේ දානයක් සානුසස් සානුසස් දෙන්නේ නැහැ. මම කියන්නේ ඔබ මේ දෙන දානේ වටිනකම කියන්නේ. මොකද අර වගේ ද්‍රව්‍ය ඉස්සරහට ආපු ගමන් ඒක පිළිගන්න අයගේ සහ ඒක පිළිගන්වන අයගේ මනසවල් යම්කිසි දුරකට අපවිත්‍ර වෙන්න තියෙන කඩ වෙයි. හැබැයි ධර්ම දානයකදී මනසක් අපවිත්‍ර වෙන්න තියෙන ඉඩපාඩු බොහොම අඩුයි. මේ වගේ ධර්ම දානයකදී වුණත් තෙරුම් අරන් ඉන්න ඕනික දෙයක්. මේ වගේ රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා මේ ධර්ම දේශනාව කරවීමේ චේතනාව අනුව තමයි මේකෙන් වුණත් සිල් සිද්ධ වෙනවද නැද්ද කියලා තීරණය. මේ වගේ රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා බණ කියනකොට ඒ බණෙන් උපරිම ආනිසංස ලබන්න නම් මනස පරිස්සම් කරගන්නම වෙනවා. ඒ බණ අහන අතරෙම මගේ නිම ඇල්ලුවද දන්නේ නැහැ කැමරාව. ආව පේනවද දන්නේ නැහැ. ඊළඟට බණට ගිහිල්ලත් බණ ප්‍රචාරයේ උනාට පස්සේ නේද කට්ටියකින් එහොත් දැක්කට මාව එතකොට අපර චේතනාව පිරිසිදුද නෑනේ. එයාට තිබිලා තියෙනවා නේද ලෙඩක්. එයාගේ මානසික රෝගී මට්ටමත් කෙලෙස් සම්බන්ධව තිබිලා තියෙනවා. එතකොට ඒකෙන් පිරිසිදු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මේ වගේ තැනක ධර්මදේශනයක් කරන එකේ චේතනාවම වෙන්නෝනි වැඩි පිරිසකට මේ බණ අහන්න සලස්වනවා කියන චේතනාව විතරමයි. මුණු පෙන්වා ගැනීම කියන ලෙඩේ හැදුනොත් නම් මං සහතික කරලා කියන එක අල්ප මාත්‍රයක් පිහිට වෙන්නේ කියන එක 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 බිංදුවක් පිහිට වෙන්නේ. පිහිටලන්නේ හිත පිරිසිදුව කරන දේවල්. මොකද පින යනු හිත පිරිසිදුයි. පින කියන්නේ හිත පිරිසිදුයි. හිත සතුටු කරගන්න මේවා කරන්න ඕනේ නෑනේ. හිත සතුටු කරගන්න මිනිස්සුන්ට ගොඩක් වැඩ කරන්න පුළුවන් නේ. ගොඩක් වැඩ කරන්න පුළුවන්, කන්න පුළුවන්, බොන්න පුළුවන්, නටන්න පුළුවන් නේද. මැදයට සතුටු සාමීචියේ යෙදෙන්න පුළුවන්. නැත්නම් ඒතවාදික විසූක දස්සන නේද. මාලා ගන්ද විලේපන දරන්න පුළුවන්. ඉතින් ඒව ලැබෙනකොට සන්තෝෂයි. මන මොකටද සතුටුයි. සතුටු ලබා ගන්න, සතුට වැඩි කරගන්න බන ඕනේ නැහැ. මේ වගේ තින්කන් ඕනේ හිත පිරිසිදු කරගන්න. ඒ හින්දා බෞද්ධ අය
හරියට දැනගෙන ඉන්න ඕනේ තමන් කරන්නේ මොකද්ද මේ කියන. මේ කරන දේවල් වල තියෙනා වූ අභ්‍යන්තරික චේතනාව තමන්ගේ හරි වැදගත් මේ පින්කම සාරවත් පින්කම. ගොඩක් අය මේවා දන්නේ නැති නිසා මේවා කරලත් අන්තිමට දිනක් ඉඳගෙන මේ කරන වැඩකින් පිනක් වෙන්නේ නැහැ. ඒ පින වෙන්න තමයි පින අත් වෙන්න තමයි මම මේ ඔබට පැහැදිලි කරන්නේ. හරි පරිස්සම් වෙන්න තමන්ගේ චේතනාව ගැන. හරිම පරිස්සම් වෙන්න. සිද්ධියේ කරන පින්කම් වලදී පුළුවන් තරම් චේතනාව සම්බන්ධව පරිස්සම් වෙන්න. මොකද අපි පුරුතඥ පක්ෂයෝනේ මම ඔබ අපි කවුරුත් නේ. පුරුතඥ පක්ෂයෝ. දැන් මම මේ වගේ බණකට මට ආරාධනා කරනකොට මම ඒකෙදි මගේ මනසෙ උනත් කෙලස් වැඩෙන්න තියෙන ඉඩකඩ වැඩි. සාමාන්‍ය බණකට වඩා සාමාන්‍ය ගෙදරක පන්සලක කියන බණකට වඩා මාධ්‍යයකින් කියන බණක් සම්බන්ධයෙන් දේශකයාගේ හිත තුළ කෙලස් ධර්ම වැඩෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මේ වගේ මාධ්‍යවල බණ කිව්වම ලැබෙන ප්‍රසිද්ධිය වැනි ප්‍රතිලාභ වෙත හිත දේශකයාගේ ඇලෙන්න පුළුවන්. එහෙනම් අපි දෙපාර්ශ්වයම පරිස්සම් වෙන්න. ආයේ මේ ඔයත් පරිස්සම් වෙන්න ඕනි මට නම් පරිස්සම් වෙන්න දෙයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් මේක කියලා දෙන මමත් ඉතාම පරිස්සම් වෙන්න ඕනි මේ රූපවාහිනී වලට ලොල් නොවී. මේ කරන වැඩසටහන ඇතුලේ මම ලොල් වෙච්ච ගමන් වෙන්නේ මගේ හිත අපිරිසිදු. මට මේ දේශනාවෙන් සිද්ධ වෙන්න තියෙන පින අඩු වෙනවනේ. දැන් නිකන් හරි මං හිතුවත් එහෙම මේ බණ නම් හොඳට කියවුණා තව බණ 10ක් විතරයි දැන් කොහොමද වෙන්නේ? ඉවරයිනේ. ඒ කියන්නේ එතනම අපේ හිත සම්පූර්ණයෙන්ම අපිරිසිදු ඉතාම මේ ග්‍රාම්‍ය මනෝභාවයන් එක්ක ගෙවපු ප්‍රාග්භවත මේක පස්සෙන් අන්තිමට බණ කියලා සසර දික්කර ගත්තා මිසක සසර කෙටි කර ගත්ත වෙන්නේ නැහැ. සසර දික්කර ගන්න වැඩක් කළා වෙනවා බණ කීම නේ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න මේ පින්කම් වලදී මිනිස්සු බලන්නේ උපරිම ද්‍රව්‍යාත්මක දේවල් ටික හරි හරියට සූදානම් කරගන්නනේ. බණට මැඳුම් නේ, බණට සූදානම් වෙන්න, බණට නායක සංග්‍රහ කරන්න නේද, පහුවෙන් දානෙට පරණ මාළු එහෙම දෙන්න බෑ, අලුත් මාළු කියලා පිටකොටු ගිහින් අලුත් මාළු ගේන්න. දැන් එහෙම මේ පිටකොටුවේ නෑ, දැන් පැලිය කොටනේ. ඒ කියන්නේ අලුත් මාළු අරන් එන්න. දැන් අන්න එහෙම තමයි අපි මේකට සූදානම් වෙන්නේ. ඒ කියන්නේ භෞතික පැත්ත ඔක්කොම රෙදි. හැබැයි තමන්ගේ මනස සූදානම් කරගන්නේ නැහැ. ඒක හිංසාපසදී වැදගත්. කරන්න හිතන වෙලාවේ, කරන වෙලාවේ සහ ඒ පින්කම කරාට පස්සේ කියන හැම අවස්ථාවකම මතක තියාගන්න ඒකට සම්බන්ධ වෙච්ච ද්‍රව්‍යමය දේවල් නෙමෙයි මනස වැඩක. එහි පවත්වාගත්තු සද්භාව, එහි පවත්වාගත්තු අවබෝධය ප්‍රඥාවනි, ඒවා තමයි හරි වැදගත්. වීත රාගීව, වීත දෝෂීව, වීත මෝහීව මේ චෛතසික ඉතාම හොඳ පිරිසිදු මට්ටමින් පවත්වා ගනිමින් මේ දේශනාව එක්ක ගැට ගැහෙන එක සම්බන්ධ වෙන එක තමයි ඔබට ඇත්තටම කියනවා නම් මේ පින අත්දෙන්න තියෙන ගොඩක් ඉඩ වැඩිද. ධර්ම ශ්‍රවණයක් සැලැස්වීම හරි පින් සිද්ධ වෙන දා. ඇත්තෝ වැඩි පිරිසකට මේ බණ අහන්න සලස්සල දෙනවානේ. මේ බණ ඕස්ට්‍රේලියාවේ අහන, මේ බණ ඇමරිකාවේ අහන, මේ බණ මැද පෙරදිග රටවල් මේ ගානක අහනවා, මේ බණ නව ශ්‍රීලන්තේ අහනවා නේ, ඩෙන්මාර්ක්, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය වැනි යුරෝප රටවල මේ බණ අහන. හරි, ඒක හරි හොඳයි. මොකද හොඳයි
වැඩි පිරිසකට ඔබ ලෝක පුරා විශ්වවිද්‍යාලය ඉන්න පිරිසකට මේ ධර්ම දානය බුද්ධිස්නාලිකාව ඇතුලේ පිරිනමනවා. ඒක නම් චෛතසිකය ඔබට පිසිද්ද වෙනවා. එකමල් චෛතසිකය ඔබට පිසිද්ද වෙනවා. දැන් මම ඩෙන්මාර්ක් වල අයත් බලයි, මම දැන් ඉතාලියේ ඉන්න අයත් මගේ මූණ බලයි. එහෙම හිතුවොත් චෛතසිකය පිරිසිදුද නැහැ. ඒක පිසිද්ද මමත් පිපන්ඩෝනි. මම වැඩි පිරිසකට බණ කියනවා මිසක දැන් මේක බලලා ඉතාලියෙන් ඉන්විටේෂන් එකක් එයි. මේ බණ කියන්න වඩින්න කියලා ටිකට් සහ වීසා එවයි. ඒවා ඔළුවේ තියන් බණ කිව්වොත් ඉවරයි. බණෙන් මට මොකක්වත් වෙන සිද්ධ වෙන්නේ නැහැ. ඒක බිස්නස් එකක්. ඒක යම් කිසි ආකාරයක අපි කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නේද? ආයෝජනය. එහිඳ හොඳට තේරුම් ගන්න. හරිම බුද්ධිමත් වටහ ගන්න. ධර්ම දානයක් කියන්නේ හරි උදාහරණයක්. ධර්ම දානයකදී හැමතිස්සම ඔබ වටහ ගන්න අපේ හිත පිරිසිදු කරගන්න ලැබෙන අවකාශය උදාස් වැඩි. උදාස් වැඩි. දැන් මෙතනදී ඔබ මේ ධර්ම දානය මට ආරාධනා කරලා මෙතනට මාව වඩම ගන්නෙම යම් කිසි ශ්‍රද්ධාවක් එක්කනේ. ඊළඟට ඔයත් මේ බිමවාදි වෙලා ඉන්නකොට ඔයත්න්ට කිසිදු ආකාරයක හිතේ හීනමානයක් එන්නේ නැහැනේ. හීනමානයක් එන්නේ නැහැනේ මේ දානේ වෙන වෙලාවෙ ඔබ. ඔබ බිමවාදි කරලා සාමාන්‍ය මිනිස්සුන්ම බිමවාදි කරනවට කැමති නෑ. විශේෂයෙන් තව එක්කෙනෙක් ඉස්සර අවයි කෙනෙක් ඉස්සර අපිට බිමවාදි වෙන්න කිව්වොත් අපිට කොච්චර කේන්ති යනවද? අහනවනේ ඇයි? එයාට වගේ අපිටත් පුතුවක් දෙන්න බැරිද කියලා නේද? ඇයි අපිට පුතු කැප නැද්ද කියලා අහනවනේ නේද? ඒ කියන්නේ අද ඔබ බිමවාදි වෙනවා. ඔබේ සාමාන්‍ය කනස්සට ඔබ එරෙහි වෙලා තියනවද නේද? සාමාන්‍ය මිනිස්කන්ට උත්සාහ වෙන මහාභාර නාමකට මේ උසාසන වලට අපාසන වලට සාමාන්‍ය මිනිස්කන්ට එතකොට ඔබ දැන් ඒක අපාරලා මේ මිටි පොඩි මෙතරස ගේක ඔබ ආදිරයි දැන් ඔබේ හිතේ හිල්මානිය හදයි නෑනේ මෙතන ගිහියෙක් මේ වගේ උසපුටුවක තියලා ඔයත් ඔහොම දිනවාඩි කරපොකට ප්‍රශ්නයක් එයිද නැත් එනවා මඟුල් ගෙවල් වල එහෙම නේද? හරි හමන් පුතුව දුන්න නැත්තම් නැගිටලා යනවා. තේරුණා? එහෙම වෙනවද මේ අපිට අපිට සැලකුවේ නැහැ කී කී එළියට බහින්න. ඒ දැනෙන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා තමන්ට මුල් අසන මුල් පෙළ නේද? පුතුවක් දුන්නත් මදි මුල් පෙළ උන. වැඩි දියෙන්නේ දැන් අපේ වගේ පන්සල් වල ඉතින් මුල් පෙළවල් දෙන්න බෑනේ. දායක ගොඩක් ඉන්න ගොඩක් වෙලාවට අපි සර්කල් එකක් ගන්න. ඒකත් ඔක්කොම මුල් පෙළ. රවු මට දැම්මම කාටවත් අර ලෙඩේ හැදෙන්නේ නැහැ. මම පිටිපස්ස ගෙලී කිව්වි කිය. නැත්තම් මූණුනවක් වෙලා ඉන්නේ උත්සවේ ඉවර වෙනකම්. ලෙඩ්ඩුනේ පන්සල් වලට භාගයක් එන්නේ. ඒ මුල් පෙළ හම්බුනේ නැත්තම් එහෙම ඒ ලෙඩ්ඩුන්ගේ ඒ ලෙඩ ගොඩාක් වැඩි වෙනවා. පැති වෙලා බොහොම අසාහනයට පත් වෙලා මූණු නරක් කරන් එහෙමයි ඉන්නවා. ඔබට ඔබට රටේ මේවා සීන් වලින් බලන්න හිටියොත් ටිකක් පැත්තකට වෙලා ඔය වගේ ලොකු ප්‍රසිද්ධ උත්සව සභාවකට හරිම අසාහන. දැන් මම දැන් මේ එනවනේ සඳනේ සඳන ඔන්න බලන්නකෝ නිකන් ඔය ස්ටේජ් වල වාඩි වෙලා ඉන්න ආයක තියෙන ප්‍රශ්න ඒක අතිකන එක්කෙනෙක් කතා කරනකොට අනිත් එක්කෙනාට කකුල් දෙක උඩින් පෙනේරයක් කිව්වොත් එහෙම පිටි කිලෝ පහක් හලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයාට මුලින් කතාව හම්බ වෙච්ච නැති එක ගැන එයා ඉන්න අපහසුනේ තමයි අර කකුල් දෙක හොල්ල හොල්ල දඟලන්නේ. ඒකත් බලාගන්න දුන්නේ අන්ද වෙනවා ඉස්සරහ. මේ මිනිස් හිතේ හැටි. ඒ කියන්නේ එයාට කතාවක් හම්බ වෙනවා. හැබැයි එයා කැමති නේ එයාගේම පක්ෂේ උනා. මුල් කතාව හම්බුනේ නැති උනා තමයි. එහෙනම් වගේ නෝ ඉංග්‍රීසි පිට කියන්නේ පුදුම එකක්. පුදුම මේ විපරීත ආසාවක් නේද?
ఈ ఆశావ సంపూర్ణమునే నచ్చుడాము ఒకదేమి ఎట్టైనా ఎట్టైనా మూడు నరక్తే కానీ අපි කියන්නේ මේ වගේ අයදී අපල අන්න මූණ එල්ලගෙන ඉන්නේ පොල් තෙල් පහන්නට දැන්නේ තින්නක් මට සමහර අය කියලා තියෙනවා හම්දුරනේ මේ උත්සව සභාවල මේ පොල් තෙල් පහන්නට නන්තික කියනකොට පපුව දිද්දිග්ග ගාලු ඉන්නේ මගේ නම කියවේද නැද්ද කියවේද නැද්ද කියන්නේ ඒක තමයි තියෙන තත්ත්වය මිනිස් හිතේ තත්ත්වය මේ කඩවත් නරක නෙමෙයි එහෙනම් මේ තමයි මිනිස්සිතේ ඇති සුදුම වැඩ මිනිස්සිත කියන්නේ පුදුම එක ඒක අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට නිවන් දකින්න නෙමෙයි අතරපාය වැටෙනකවත් නවත්ත ගන්න බෑ එහෙනම් අපේ ඇත්තම මනෝභාවයන්හි තරම අපි අවබෝධ කරගුවේ නැත්නම් අපිට නිවන් දකින්න හෝ දිව්‍ය ලෝකයන්ද නෙමෙයි අදුම යහපත් කරනක උපදින්නවත් හම්බෙන්නේ මොකද අර තියෙන මේ අවර ගණයේ සිටුවිලිනේ ඒ අවර ගණයේ සිටුවිලි එක්කනම් අපි යන්නේ දැන් බණකදී එන්නේ වෙන්නේ නැහැ නේ බණකදී මේ කාටවත් ඉස්සරහා බේදිලා හම්බුන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ බණනේ නේ බණ මේ වාඩිලා ඉන්නේ හාමුදුරු කෙනෙක් ආවනේ හාමුදුරු කෙනෙක් ආ මේ වාඩිලා ඉන්න හිඳමානයක් නැහැ නේ අසාමයක් නැහැ බණ ටික අහන්න යන්නේ දැන් මට මේ ලොකු පුටුවේ පැරන්ත සිංහාසනයක් නේ ජනාධිපතිකම ගයාවෙත් නේ දැන් මේ වගේ ලොකු ආසනයක මම වාඩි කරගුවම දැන් සාමාන්‍ය මිනිහෙකුට මේ වගේ එකක වාඩි වෙච්ච ගමන් අජුරුමෝ උදයි උදයි කියලා හිතෙනවා එහෙනම් මේ වගේ වෙලයි වාඩි වුණා මිනිස්සුන්ට එනවා ටයිප්ටි හරි මම මට අවවාද කරනවා මනසින් මේ ඔයාට මේ උසපුටුව හම්බ වෙලා තියෙන්නේ ඔයාගේ වසගොත හොයලා ඔයාගේ මොකක් හරි හොයලා නෙමෙයි ඔයා ගැන විශ්වාස කරලා ඔයා සිල්වත් කියලා මම මට ඇඩ්වයිස් කරා ඒ හින්දා තමයි ඔයා උසපුටුවක වාදි කරලා තියෙන්නේ ඒකට ඔයා සුදුසුද නැද්ද කියලා ඔයා තමයි දන්නේ එහෙම නැති වෙච්ච ගමන් වෙන්නේ මේ උස ආසන මහා ආසන හම්බෙච්ච ගමන් මාන්නේ වෙන ලොකු පුතුවට ආසයි ලොකු පුතුවට කොච්චර ආසදනේ අර ඡන්ද 20ක් ගන්න බැරි වුණු ජනාධිපතිවරුන් තියෙනවා මම දැක්කන්න ලොකු පුතුවට කොච්චර ආසද කියලා අනේ මුළු පක්ෂෙම උන් මං හිතන් ත්‍රිවිධ එකක වගේ යන්න පුළුවන් නේ විතර නෝනාගේ ඡන්දවත් හම්බේ නැයිද ධර්මයේ රසපය උස්සලා මේ අනාතේදී උත්සාහගෙන පව් කියලා හිතනවානේ මේ වගේ ලෙද්දු ටිකක් කියලා එක ප්‍රොටෙක්ට් තේරුම් ගන්න ඒ එන්නේ වෙන මොකද මේglColor කිය අපි මේ සමාජය වෙනුවෙන් යම් කිසි විකල්පීය ප්‍රතිහක්තියක් කරන්න ඕන නිසා අපි මේ වහතරයක් යන්න දෙන්නේ නැහැ අර ඇතුළ වැඩ කරන චෛතසිකේ ඡන්ද 25ක් ගන්න බැරි වුණත් එයාගේ වැඩ කරන අර ලොකු පුතුවට මම තැනගත්තු එයා මේ වැඩ කරන මානසිකත්වනේ එහෙනම් හොඳට තේරුම් ගන්න ජීවත් බණකදී තියෙන වාසනාව තමයි ආමුදුරුවන්ට ලොකු පුටුවක් හම්බුණාට ආමුදුරුවන්ගේ හිත අපිට සිදු වෙන්නේ නැහැ මොකද ගන්නවා ධර්මදේශකයා හින්දා තමයි ඒක වාදි කරලා තියෙන්නේ. ගිහියට බිම වාදි වෙන්න උනාට හිනමානයක් වෙන්නේ නැහැ මොකද මේ වාදි වෙලා ඉන්නේ ධර්මදේශකයෙක් ගාවයි කියන හැඟීම තියෙනවා. බිම වාදි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. එහෙනම් සත්‍යත අවබෝධ කරගන්න හොඳට තේරුම් ගන්න මේ ධර්ම දේශනාවකින් තමයි සිං වැඩි ඒකනේ සම්බදානන් ධම්මදානන් දිනාති කිමේ මේවයි නෑනේ ද්‍රව්‍ය මේ ගනුදෙනු දැන් ගනුදෙනු නෑනේ මේකනේ මේ මේ බණට එන්න මම ඔබේ සම්ින්දුවේ නෑනේ මට දෙන්න ඕනි මේ ගාන නැත්තම් එන්නේ නෑ බණට අත පහක් ඉන්නා නැත නේ අත පහක් ඉන්නා නැත මෙහි ආයතනේ තියනවා මේක ටෙලිකාස් කරන්න යන මුදලක් ඒක ගෙවන්න ඕනි කොහොමද නේ ඔබේ පිළිකාරක්වත් මම ඉල්ලා නැත නේ ඉල්ලා නැත එතකොට මේක ගෞරවයේ මේ ගනුදෙනුවක් නෙමෙයි ඔය ඔබ බණ ඉවර වෙලා මට පිළිකර පූජා කරා උනා ඒ පිළිකර ගත්ත කියලා මට මාන්නය හෝ එහෙම ප්‍රතිජියේ ටීවී එකෙන් පෙන්නත් පිළිකරම් ගන්න උනා කියලා කියන මාන්නය නෑ දෙකම නෑනේ ටීවී එකේ අපි දැකලා තියෙනවා නේද රෝද පුතු ගන්නවා දුප්පත් මිනිස්සු ඒගොල්ලෝ අඬනවානේ
යදන්නේ. ඒ වෙලාවට මේ හිනමානේ මහා කටක්ම බලන්නේ දිදී අතපාණ්ඩලින් දැන් ඔයත් පිළිකර පූජ කරනකොට මම අත් දෙක දික් කරලා ගන්නවානේ. කොහොම අත තියලා මම ඒක පිළිගත්තා කියලා වැඩුම් වෙනවානේ. හදවතට දැකලා තියෙන ජීවිතේට අත පිළිකර පූජ කරනකොට මාවරලේ බද්දියේ හිමියෝ කඳුළු සල්ලමින් අත පිළිකර පිළිගනිති. සතුටු කඳුළු වගුර වගුර අත පිළිකර ගන්න දැකලා තියෙන. නෑනේ. එහෙම දකින්නේ නෑ. මොකද හේතුව හාමුදුරුවන්ට කොයි එකක්වත් දැනෙන්නේ නෑ මම මේ ඉඳා කනවා කියලා. ඒකයි මේක අපිරිසිදු වැඩක් නෙවෙයි කියන්නේ. එහෙනම් මේක පිරිසිදු ක්‍රියාකාරකම්. පිරිසිදු ක්‍රියාකාරකමක දැන් ඔබ සයක් කියනවා. ඒ හොරාව තුළම ඔබගේ මනස පිරිසිදු කරගන්න ඒ මනස පිරිසිදු කරගන්නා වූ ක්‍රියාකාරකම සමගම සංවාද කරමින් සාකච්ඡා කරමින් අපි පැයක් ගත කරමු. මට අමුතු බණක් නෙවෙයි කියන්න ඕනේ. මට කියන්න ඕනේ මේ බණ කීමෙන් තමයි වැඩිම පිළිසිද්ධ වෙන්නේ. සියලු දානවලට වඩා ධර්ම දානේ උසස් කියලා ඔබ දන්නවා. ඇයි කියලා තමයි කියන්නේ. එහෙම උසස් කියන්නේ ඇයි? ඒක ඇතුළේ ද්‍රව්‍යමය ගනුදෙනුවක් හෝ මානසිකව සංහා මාන දික්ටි ඇති වෙන කිසිදු ආකාරයක හුවමාරුවක් වෙන්නේ නැති නිසා. ඒකයි ධර්ම දානේ උතු. අන්නේ ධර්ම දානේ තමයි මේ පොදුකුවක් මාතාව උල්ලලා දූදරුව පෑනවරු ලේනිවරු මුණුගුරු මිනිගිරිය ඥාතීන් අතල්වාසී සාල පිරිස මේ බෞද්ධයා නාලිකාවේ නදිරියට කැඳවාගෙන මේ සිත කරන්න තියෙනවා. රට කරගත්ත සියලුම පින් ආදරණීය තනියට දී සපුමානගේ මැතිතුමාට මෞත සහ පියාට ගුණවතී දුවට උපමාලිකා මධ්‍යමගේ ලේලියට රත්නපාල හෙට්ටිආරච්චි බෑනනුවන්ට එවගේම කරුණාවතී ගජදීර මාතාව සෝනිවි ඇතුළු මියගිය සියලුම නෑයෝ මේ පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා, සතුටක් වේවා. ගෞතම බුදු සසුනේ අපගේ නෑයන් නිවන් දකිත්වා කියලා සාතුක්‍යයක්. දෙවිවරු පින් අනුමෝදන් වේවා. අද දින ජන්මදිනයේ සමරන කරුණු සපුමානගේ පුතාටත් ඒ අනිකුත් සහයෝගය දක්වපු හැම දෙනාටමත් මේ වයෝවෘද්ධ කෝටිතුමා මාතාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. ඔබ හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ යහපත් ප්‍රාර්ථනා සියල්ලක් නිෂ්ඵල වේවා. දෙවියන් මේ උතුම් පින්දලෙන් නිවන් දකිත්වා කියලා සාතුක්‍යයක්. අසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට නියදිය නෑයන්ට මේ උතුම් උදාර පින්කම නිවන පින්සම හේතු වාසනා වේවා කියලා සාතුක්‍යයක්. දැන් දෙවියන්ට පින්දලෙන් ආකාසත්තාති බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසත්තාති බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තාති බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති තී. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් යහපතක් වේවා.